අතිගරු ජනාධිපති ගෝඩාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත දේශීය වෛද්‍ය ක්‍රමය ඉහළ නැංවීමට ගුණාත්මක භාගියුතුව සමාජගත කරන්නට ඔහුගේ ප්‍රබල සංකල්පයක් හැටියට සමාජගත වුණා. මේ සංකල්පය අමාත්‍යාංශයට බාර දීලා අමාත්‍යාංශයේ හරහා ගම්මුල වැඩ කරන දේශීය වෛද්‍යරුන්ගේ මේ දේශීය වෛද්‍ය ක්‍රමවේද තම සක්‍රීය ලෙස නැත්නම් ගුණාත්මක ලෙස සමාජයට ගෙන එන්න වැඩ කටයුතු සිද්ධ කරා. නමුත් මේ ක්‍රියාවලිය මේ වර්තමාන වසංගත තත්ත්වයත් එක්ක එහි අවශ්‍යතාවය දිනෙන් දින දැනීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. සාපි ගාමිතුව දැනුවත් කර සිටින සිංහ මාත්‍ය දේශීය වෛද්‍ය මාත්‍යංශයක දේශීය වෛද්‍ය ක්‍රමයේ නම්වාලීමට අපි සම්බන්ධාරී ඒ ප්‍රාදේශීය එකක් කොට්ටාස මට්ටමේ අනුයුක්ත කරලා තියෙනවා. ඒ වගේ දේශීය වෛද්‍ය සභාවක් මේ සියලු දෙනා බද්ධ කළ සක්‍රීය දේශීය වෛද්‍ය ක්‍රමයක් නම්වාලීමට මැදිහත් වෙන කියන කාරණා මතක් කරනවා. ඒ කාරණේ මැදිහත් ඒක දැනුවත් කරන ගම අපි දේශීය වෛද්‍ය මාත්‍යංශයට අනුගත වෙච්ච සම්බන්ධාරී කොට්ටාසයක් ඉන්නවා. මේ අයගේ ප්‍රබල දැවෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. මේ ප්‍රශ්න අතර එකක් තමයි ස්ථිරපත් වෙන නොලැබීම. ඒ වගේම ස්ථාන මාරුවීම් ප්‍රමේයයක් නැමැති වීම. ඒ වගේම ඔවුන්ගේ වැඩුප් වර්ධක ලබා නොදීම. මෙන්න මේ කාරණා තුනෙන් ස්ථිරපත් වීමක් ලබා නොදීම නිසා ඔවුන් දැඩි අපහසුතාවකට පත් වෙලා තියෙනවා. අපිට නීතිමය වශයෙන් හිමි වෙච්ච අයිතිවාසිකම් දිනෙන් දින කඩවීම තුළ අපේ නිලධාරීන් අපහසුතාවකට පත් වෙනවා. සා විශේෂයෙන්ම අපි පියංග ජයරත් නැමතු මහත්තු මහත්වරයා මැදිහත් වෙලා මේ කාරණාවට යම් මූලිකත්වයක් ගත්තා. මේ මූලිකත්වයේ තුලින් අපිට ලැබිලා තියෙන දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට තමයි වැඩුම් වර්ධනය තියෙන්නේ. ඒ වගේම කඩිනමින් අපි දැනුවත් කර තියෙනවා සීලම නිලධාරීන්ට වගේ අමාත්‍යාංශ ලේකම්තුමාට මේ නිලධාරීන්ගේ ස්ථිරපත් වීම සහ ඒ වගේම ස්ථිරසාර පිළිගත හැකි ස්ථාන මාරුවීම් ප්‍රතිපත්තියක් හදන ලෙස ඒට අපි සිළුම් සම්බන්ධයෙන් දැනුවත් කර සිටිනවා නොබෝ දිනයකදී ඒට අපි මැදිහත් වෙනවා අමාත්‍ය සංග සාකච්ඡා කරන්න මැදිහත් වෙනවා ඒ සඳහා පිළිගැසෙන්න කියන කාරණයක් මේ අවස්ථාවේදී දැනුම් දී සිටිනවා